ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන බින් සමගි ජනබලවේගයේ ප්‍රමුඛ සමගි ජනසන්ධානයේ සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මැදවචිය ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් රාජ්‍ය සේවයක් බිහි කරන්න ඔබත් අදම සම්බන්ධ වන්න. මෙම ජනරලයේදී ජනතා විමුක්ති පෙරමුණේ හොරෝපතාන කලාප සංවිධායක එස් රණසිංහ මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමග ජනබලවේගය සමග එක් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමග ජනබලවේගය සමග එක් වුණා. රනිල් මහත්තයා ගැන මම කතා කරන්න යන්නෙත් නෑ. අපේ පක්ෂේ විනාශ කරපු භූතයා, රට විනාශ කරපු රාජපක්ෂලත් එක්ක කෝපි බීලා තේ බීලා කේක් කාලා මේ රට වලපල්ලට අරින්න පාර කැපු මිනිස්සයා තමයි රණලික්සි මහත්තයා. ඉඳන් මම ඒ ගැන කතා කරන්නෙත් නෑ. ආණ්ඩු කුමාර මහත්තයා දැන් ඒ වගේම ජේ.පී. එක මම දැක්ක YouTube එක සුජීව සේනසිංහ මේ ස්ටේජ් එකෙන් අයින් කරන්නලු සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරන්න ඕන. මම බැලුවා මොකටද මේ එන්නේ කියලා. බලනකොට මන් දන්නේ නෑ බල්ලෙක්ගේ නමක් තියෙන එකේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ගිරිගෝරිස් වගේ මූණක් තියෙන ඉංග්‍රීසි නමක් දාලා තියෙන්නේ. දැන් මාව අයින් කරගන්න ජේ.පී. එකට පුදුමු නන්දුවක් තියෙන්නේ. ආණ්ඩු කුමාර කියනවා සුජීව සේනසිංහලා හොරලු. අපි මේ ලෙවකන දේශපාලනට ආවේ නෑ. වෙනේ උන් වගේ සත පහක් චෝදලා නෑ. අපි හොරකම් කරලා තිනකල අපේ අමාත්‍යංශවල දානවා නඩු කලිසම ගලවන්න බම වානාවා පොනාපෝ අපි ඕන ගේම් එකට රෙඩි. රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්නේ අපිට නියෝජ්‍ය ඇමතිකම්. ගත්ත ආණ්ඩු අරිකාලවල ගත්ත අවුරුත්තියකට ආණ්ඩුවක් ගත්තේ නෑ. ගත්තේ වෙත් කවුද ඇමතිලා? අකිල, පකිල, සාගල, වජිර, රවි දෙන්න හුවක් හොඳට. ආණ්ඩු කුමාර මහත්තයා මොනවද කියන්නේ? දැක්කනේ අර පෝට් සිටි එකේ ගල් සම්බන්ධයෙන් කීවේ කීයද කියලා? ඉස්සරෝම ලක්ෂ 5යි, ඊට පස්සේ මිලියන 5යි, ඊට පස්සේ කෝටි 5000යි. එහෙම ගල් ලෝකෙවත් නැහැ. පුළුවන් නම් ඇෆිඩෙවිට් එකක් දාලා, දිවුරුම් ප්‍රකාශයක් දාලා පුළුවන් නම් පෙන්නපන්. මං අභියෝගයක් කරනවා ආණ්ඩු කුමාරට. පුළුවන් නම් චන්දර හම්බුන සල්ලි ටික පෙන්නපන්. කාගෙන්ද හම්බුනේ කියලා? මස් කඩකාරයෙන්, ජඩ වැඩ කරන උන්ගෙන්, මංකොල්ලකාරයෙන්ගෙන් මුන් සල්ලි ගන්න සහෝදරනි. ජීවත් වෙන්නේ මුන් අනුන්ගෙන් සල්ලි අරගෙන, මංකොල්ලකාරයෙන් සල්ලි අරගෙන. ජනතා විමුක්ති පෙරමුණේ කාන්තාවක් මං අහගෙන කියනවා කාන්තාවන්ගේ ආරක්ෂාව ලබා දෙන්න ඒ සහෝදර වලල්ල ලෑස්ති කියලා. මේ ඊය පෙරේදා තමුන්නාන්සේලා දකින්න ඇති රූපවාහිනියේ කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ශ්‍රවණාබාධිත කාන්තාවකට දූෂණය කරලා අද හිරගත වෙලා ඉන්නවා කියලා. මේකද මේ සහෝදර වලල්ල ඇතුලේ තියෙන ආරක්ෂාව කාන්තාවට කියලා. ඉතිහාසයේ එදා තමුන්නාන්සේලාට මතක ඇති කිරිදෙමින් හිටපු අම්මා කෙනෙක්ගේ දරුවව ඇදලා දාලා, අම්මගේ ලැම කපලා දාලා ඒ දරුවගේ මූණ උබලා කියලා තියෙනවා දැන් බීපන් ලේ ටික කියලා. මේකද ජනතා විමුක්ති පෙරමුණ කාන්තාවට දෙන ආරක්ෂාව? වත්මන් ජනාධිපතිතුමා අපූර්ව කතාවක් කියනවා. එතුමා ළඟලු දැන් ඉන්නේ රට හදන්න පුළුවන් හොඳම කණ්ඩායම. කවුද මේ කණ්ඩායම? අර එදා මහජනතාව පාරට බැහැලා හොරු කියපු කණ්ඩායම. අර එක පැත්තකින් මහින්දානන්දල, අනිත් පැත්තෙන් අර බේරුවල රත්තරන්ල, මේ පැත්තෙන් ප්‍රසන්නල. එස අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා මේ තරගෙන් ඉවත් වෙලා ගෙදර යන්න. එහෙම නැත්නම් හතරවෙනි තැනට වැටලා යන පළවෙනි හිටපු ජනාධිපතිවරයා බවට පත් වෙනවා. රනිල් වික්‍රමසිංහ උන්නගේ වේදිකාව අපි දැක්කා. මේ පැත්තෙන් බලපුවාම එපා වෙච්ච SM චන්දසේන එක පැත්තක, දුමින්ද දිසානායක තව පැත්තක, SM රන්දිත් ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තාම වීර කුමාර දිසානායක මේ දිස්ත්‍රික්කයට එපා වෙච්ච කණ්ඩායම රනිල් වික්‍රමසිංහ වේදිකාවේ ඉන්නවා. හොර නඩේ, නිමල් සිරිපාල සිල්වා, ඒ වගේම මහින්ද අමරවීර මහින්දානන්ද අලුත්ගම චන්දලක්ෂ 4000ක් ගත්ත අනුර කුමාර ලක්ෂ 70ක් ගන්න, තව ගන්න ඕනේ 65,50,000ක් මෙත්ත වරුණි. මුළු පොහට්ටුවම දුන්නත් අනුර කුමාරට මේ මැතිවන්නේ ජයග්‍රහණය කරන්න බෑ. අර රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමා රුපියල් 15,000 දෙන්නේ නැතුව දැන් කියනවා account එකට 25,000ක් අක්කරේට දාන්නල්ලු. ගිය කන්නේ 15,000 හම්බුණාද? පොර සානාධාරේ හම්බුණාද? ජනතා විමුක්ති පෙරමුණේ NPP එකේ එතුමාලගේ මැතිවරණ ප්‍රකාශනය කියෝලා බලන්න. ඒකේ තියෙනවා සෑම වගා කළ හැකි ඉඩම් අක්කරයකින් ලක්ෂ 30ක ආදායමක් බලාපොරොත්තු වෙනවලු යාලගේ ආණ්ඩුවකින්. අක්කරයකින් ආදායම කීයද ගන්න පුළුවන්? ලක්ෂ 4,000,000 තමයි අවුරුද්දකට කුඹුරු වගා කරොත් ගන්න පුළුවන්. මුං කාවද රවට්ටන්නේ? ඔබතුමාලා රවට්ටන්න ජේපිකාරීට පුළුවන්ද? බෑ. ඔවුන්ට වැඩක් බෑ. ඔවුන්ට මුකුත් බෑ. අනාගත ජන
සභාපති තුමන්ට සජිත් ප්‍රේමදාස සභාපතිතුමාට කිලෝ 50ේ පොහොර මිටිය රුපියල් 5000ට අනිවාර්යයෙන්ම ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එම සහන ක්‍රමය කලුකඩ වෙළඳුන්ගේ ග්‍රහණයට ලක් නොවි හැම ගොවියෙකුට මේ සහනය ලැබෙන ආකාරයට අපි ක්‍රියාත්මක කරනවා. කෘමිනාශක වල්නාශක ගොවි ජනතාවට දරාගත හැකි මිලකට ලබා ගැනීමට අපි අවස්ථාව සලසලා දෙනවා. QR කෝඩ් එක හරහා ගොවි ජනතාවට ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහන ආධාරයක් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ගොවියාගේ නිෂ්පාදනයට සහතික මිලක් අපි ලබා දෙනවා. වගා ණය අපි කපා හරිනවා. ගොවි ජන කේන්ද්‍ර මධ්‍යස්ථාන පුච්චපු අයට ගොවිතැන ශක්තිමත් කරන්නට බෑ. දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවන්නට මාස 24ක් පුරාවට මසකට රුපියල් 20,000 ගානේ ලබා දෙනවා. පරම්පරා ගණනාවක් ගොවිතැනේ නියනලු ගොවි බිම් ටික ගොවි ජනතාවට අපි ලබා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම පොලිසියේ විශේෂයෙන්ම දැන් මාස 3කට දීලා තියෙනවා බටායක අපි ඒක දිගටම ක්‍රියාත්මක කරනවා. මාස 3කට විතරක් නෙවෙයි. දේශපාලඥයෝ ගිහිල්ලා OIC පුටුවේ වාඩි වෙලා පොලිස් ශාස්ත්‍රය දේශපාලනීකරණයට ලක් කරපු යුගය අපි අවසන් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ බල ප්‍රදේශයේ ජීවත් වන උඳු කව්පි මුංගට බඩ ඉරිඟු කුරක්කන් තලවැනි ගොවි නිෂ්පාදන ආරක්ෂා කරන්නට ඒවට සහතික අලෙවි මිලක් සාධාරණ අලෙවි මිලක් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. මම මේ පොරොන්දු ඉදිරිපත් කරේ කයිවාරු ගහන නායකයෙක් හැටියට නෙමෙයි, ටයිකෝඩ් නායකයෙක් හැටියට නෙමෙයි. ලක්ෂ 220ක් මේ රටේ ජනතාව මම සලකන්නේ මගේ පවුලේ සමාජිකින් හැටියට. බය නැතුව රණසිංහ ප්‍රේමදාසගේ පුතාට මේ වරම ලබා දෙන්න, මේ හයිය ලබා දෙන්න, මේ ශක්තිය ලබා දෙන්න අනිවාර්යෙන්ම ඔබව රැකගන්නට සංවර්ධනය කරන්නට අපි අප කැප වෙනවා.